අයිබෝන් ඉසට ප්ලස් ශ්‍රී ලංකා YouTube channel එක මගින් අද අපි කතා කරන්නේ ලෝක සත්ත්ව පාලනය ගැන. ඉතින් මේ ලෝක සත්ත්ව පාලනය අපි දැනගති උත්තේ අපි සෑම විටම ශ්‍රී ලංකා වගේ රටවල් කෘෂි ආර්ථිකයක් මත රඳා පැවතුනද සත්ත්ව පාලනය මගින් ආහාර නිෂ්පාදනය කරලා ඒ ආහාර අවශ්‍යතා සපුරා ගන්න හැටි අපි දැනගත යුතුයි. ඉතින් මේ බොහෝ දුරට භූගෝල විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ටද ඉතා වටිනා පාඩමක් වෙනවා. ඒ වගේම මේ යටතේ ආර්ථික භූගෝල විද්‍යාව යටතේ ඔවුන් මේ හදාරනවා. ඉතින් මම මෙම වීඩියෝ කරන්නේ මේ සාමාන්‍ය සියලුම දෙනාට ලෝකේ සතුන් පාලනය කරලා ආහාර අවශ්‍යතාවය කොහොමද ලබා ගන්නේ කියලා දැනගන්න තමයි අපි මෙම වැඩසටහන අද ගේන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම මෙම ලෝකයේ සතුන් ආහාර සඳහා සහ නොයෙකුත් අවශ්‍යතා සඳහා ඇති කිරීමේදී කොටස් කීපයකට අපි වෙන් කරලා මේ ඉගෙන ගනිමු. අපි පළමුවෙන්ම කතා කරනවා බැටළුවන් ඇති කිරීම ගැන. ඉතින් අපි දෙවෙනුවට කතා කරනවා ගව පාලනය ගැන. තුන්වෙනුවට දෙවෙනුවට කතා කරනවා අපි කිරිපත්ටි පාලනය. එහෙනම් අපි බැටළුවන් ඇති කිරීම පිළිබඳව අපි කතා කරමු. මෙහිදී මස් පිණිස බැටුවන් ඇති කරන ප්‍රදේශ වගේම ලොම් පිණිස බැටුවන් ඇති කරන ප්‍රදේශයයි ලෝකයේ බැටුවන් ඇති කරන ප්‍රදේශ කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ වගේම පිටරටවල වෙළඳාමට මස් සපයන රටවල් වශයෙන් නව සීලන්තය, ආජන්ටිනාව, උරුග්වේ, චිලිය වැනි ලෝකයේ සටහන් වෙන ප්‍රධාන රටවල් වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව ඒ රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නවා. මස් පිණිස බැටුවන් ඇති කිරීමට සුදුසු තත්ත්වයක් එංගලන්තේ, බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් දූපත්හි පවතිනවා. එහිදී නිපදවන මස් එම රටේම, ඒ කියන්නේ එංගලන්තේම ප්‍රයෝජනය සඳහා ගන්නවා. ඒ කියන්නේ බැටළුවෝ සැදීම ලොම් පිණිසත් හදනවා, මස් ලබා ගැනීම පිණිසත් ඔවුන්ව ඇතිරැඩි කරනවා. ඉතින් ලොම් නිෂ්පාදනය මස් නිෂ්පාදනයට වඩා විශාල අන්දමින් කරනවා. ඉතින් ලොම් නිෂ්පාදනය මස් නිෂ්පාදනයට වඩා විශාල අන්දමින් කරනවා. ලොම් පිණිස බැටළුවන් ඇති කිරීම ඕස්ට්‍රේලියාවේ එඬේර කර්මාන්තවලින් ඉතාම වැදගත් තැනක් වෙනවා. බැටළුවන් ඇති කිරීම ඕස්ට්‍රේලියාවේ හොඳට පැතිරියේ ගොස් තිබුණත් එහි අග්නිදිග පෙදෙස ඒ වගේම අඟල් 10 ඒත් සමවර්ෂා රේකා අතර ඇති පෙදෙසේ ඉතා වැදගත් බැටළු ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මේ ඕස්ට්‍රේලියාව ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ඉතින් මෙහිදී නොයෙක් රටවල නොයෙක් වර්ගයේ බැටළු ඇති කරත් ඕස්ට්‍රේලියානු බැටළු රංචුවල බොහෝවින්ම ඇත්තේ මෙරිනෝ කියන වර්ගයේ බැටළුව. ඒ වගේම නවසීලන්තයේ ඒ ස්ථානයන්හි තත්ත්වයන් අනුව ඒ වර්ගවලට බැටළුවන් ඇති කරනු ලබනවා. ඒ කියන්නේ නොයෙකුත් බැටළු වර්ග තමයි නොයෙකුත් රටවල් වල බෝ කරගෙන සකස් කිරීම එහෙම නැත්නම් හැදීම සිදු කරන්නේ. එතකොට අපි ගත්තොත් නව ශ්‍රීලන්තයේ දකුණු දූපත්ති, ඒ කියන්නේ සවුත් තායිලන්ඩ් වල කඳුකරෙහි මෙරිනෝ බැටළුව ගොඩක් ඉන්නවා. ඒ වගේම උතුරු දූපත්ති, ඒ කියන්නේ නෝත් තායිලන්ඩ් වල රොමේනි වර්ගයේ වියලි කැන්ටබරි තැන්නේ, ඒ කියන්නේ කැන්ටබරි ප්ලේන්ස් කියන හරියේ කොරිඩෙල්ස් කියන වර්ගයේ වගේ බැටළුවෝ විශේෂයෙන් හදනවා. ඒ වගේම ලොම් පිණිස බැටළුවන් දකුණු අප්‍රිකාවේ ඇති කරෙන්නේ ඒ උස්බිම් වල. එතකොට ඒ උස්බිම් ගත්තාම හයිවෙල්ඩ් කියන ප්‍රදේශ වල තමයි මේ බැටළුවෝ ඇති කිරීම සිදු කරනු ලබන්නේ. එතකොට දකුණු ඇමරිකාවේ ආජන්ටයින් පැම්පා ප්‍රදේශයේ නිපදවුන් ලබන්නේ රිවර් පෙල්ට් නැමැති තරමක් බාල වර්ගයේ ලොම් වර්ගයක්. එතකොට ලොම් නිෂ්පාදනයේ ඕස්ට්‍රේලියාවට පමණක් දෙවෙනි. උතුරු ඇමරිකාවේ බැටළුවන් ඇති කිරීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ එහි ටෙක්සාස් කියන ප්‍රාන්තයේ. ඉතින් වයෝමින් හා කැරොනෝ එහි ටෙක්සාස් වයෝමින් හා කැරොනෝ මොන්ටානා යන ජනපදවල වල තමයි ඒ හදන්නේ. ඉතින් මේ සම්බන්ධව අපි බලනවා නම් තවත්
කැනඩාවේ. කැනඩාවේ ගත්තාම දකුණු ඔන්ටෝරියෝ, දකුණු ක්වික්බෙක් යන ප්‍රදේශ එහි බැටළුවන් නැති කරන ප්‍රධාන ප්‍රදේශ වෙනවා. ඒ වගේම බැටළුවන් නැති කිරීම කාලයකදී යුරෝපයේ වැදගත් වෘත්තියක් වුවත් අද බොහෝ යුරෝප රටවල් බැටළුමස් ලොම් ආදී පිටරටින් ගෙන්වා ගන්නවා. ඒ කියන්නේ යුරෝපය මේට පෙර මස් පිණිස වගේ ලොම් ආදී නිෂ්පාදනය කරන්න යුරෝපයේ රටවල බැටළුවන් සැදුවත් දැන් බොහෝ දුරට වෙනත් රටවලින් ගෙන්වාගෙන ඒ අවශ්‍යතා සපුරා ගැනීම කරනවා. ඉතින් අපි බලමු දැන් මේ කොහොමද මේ බැටළුවන් ගෙන් මස් හරි ලොම් හරි නිෂ්පාදනයට අවශ්‍ය කරන තත්ත්වය මොනවද? ඉතින් මස් පිණිස ඇති කරන බැටළුවන්ට උවමනා කරන දේශගුණය, ලොම් පිණිස ඇති කරන බැටළුවන්ට උවමනා දේශගුණය වඩා වෙනස් වෙනවා. එතකොට මස් ගැනීමට බැටළුවන් තරවිය යුතුයි. ඒ වගේම ඒ සඳහා උන්ට හොඳ කෑම අවශ්‍ය වෙනවා. ඒ නිසා උන්ට අවශ්‍ය තෘණාදී සරු ලෙස වවන්නට වර්ෂාපතන ප්‍රමාණත්වය වෙන්න ඕනේ. ඉතින් නව ශ්‍රීලන්තයේ බ්‍රිතාන්‍ය දූපත්හි පවතින සිසිල් සෞම්‍ය දේශගුණය මස් දෙන බැටළුවන් හොඳින් වැඩෙන බව පෙනේ. එහි පවතින හොඳ දේශගුණයේ විශේෂයෙන් ඇති කරනු ලබන ඒ බැටළුවන්ගේ මස් බොහෝ දුරට තෙල් වලින් යුක්තයි. එබඳු ස්ථානයන්හි වර්ෂාපතනයේ සාමාන්‍යයෙන් අඟල් 30ට වැඩි වෙනවා. ඉතින් අඟල් 50ක සාමාන්‍ය වර්ෂාපතනයක්ද නුසුසු වන්නේ නැහැ මේ මස් සඳහා තර කරන බැටළුවන් සඳහා. ඉතින් සිසිල් ගිම්හාන, ඒකල් කූල් සම, මෘදු සිසිර, ඒ කියන්නේ මිල්ඩ් වින්ටර්ස්, ඍතු අනුව ගිය කුඩා තාපාන්තර මධ්‍යස්ථ වර්ෂාපතනය යන මේවා මස් පිණිස බැටළුවන් නැති කිරීමට ඉතා සුදුසු වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ලොම් ලබා ගැනීම පිණිස ඇති කරන බැටළුවන්ට අධිකම සීතල නැති සිසිල් වියල දේශගුණයක් උමනා කරනවා. ඒ දේශගුණ තත්ත්වයන් හොඳින් දක්නට ලැබෙන්නේ දක්ෂිණාර්ධ ගෝලයේ සෞම්‍ය තෘණ භූමිවල. ඉතින් මේ තෘණ බිම්වල උත්තරාර්ධ ගෝලයේ ස්ටෙප් පේරිස් යන තන බිම්වල වගේන සිසිරයේ ඉතා තද සීතල නුපති. දක්ෂිණාර්ථ ගෝලයෙහි බැටළුවන් නැති කරන හොඳම ප්‍රදේශ, ඒ කියන්නේ බැටළුවන් නැති කරන්න දක්ෂිණාර්ථ ගෝලයේ. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් මේ දක්ෂිණාර්ථ ගෝලයේ කොහොමද මේ දේශගුණ தත්ත්වය බැටළුවන් නැති කරන හොඳම ප්‍රදේශවල සාමාන්‍ය තාපය සීතම මාසයේ ෆැරන්හයිට් 45 50 අතරත් උණුසුම මාසයේ ෆැරන්හයිට් 70 80 යන අතරේ පවතිනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ, ඉතින් දක්ෂිණාර්ථ ගෝලයේ පවතින ඕස්ට්‍රේලියාවේ, ඒ කියන්නේ ship country, එහෙම නැත්නම් බැටළු රට කියලා හඳුන්වන ප්‍රදේශය, එහෙම නැත්නම් මධ්‍යමයේ පිහිටි ඩබු යන ස්ථානයේ ජූලි මාසයේ සාමාන්‍ය තාපය ෆැරන්හයිට් 47ක්, ජනවාරියේ සාමාන්‍ය තාපය ෆැරන්හයිට් 49ක් වෙනවා. ඉතින් එබඳු තත්ත්වයක් දකුණු අප්‍රිකාවේ ග්‍රාෆ්රෙන්ස් ද තියෙනවා. ඉතින් ඒ සාමාන්‍ය තාපයේ ජූලි ෆැරන්හයිට් 51ක්ද, ජනවාරි මාසේ ෆැරන්හයිට් 72ක්ද තාපය වගේ වර්ෂාපතනයේද වැදගත් වෙනවා. ඉතින් ලොම් දෙන බැටළුව සාමාන්‍යයෙන් බාල තුන කොළ කා හොඳට වැඩෙනවා. ඉතින් මේ වර්ෂාපතනයයි උෂ්ණත්වයයි මෙම බොහෝ දුරට මේ ලොම් ගන්න බැටුවන් නැති කරන්නත් මස් පිණිස බැටුවන් නැති කරන්නත් බොහෝ දුරට බලපාන සාධකයන් වෙනවා. ඉතින් අපි මෙහිදී බොහෝ දුරට මේ කොහොමද මෙම බැටුවන් හදන්නේ කියලා බලනකොට අපි කතා කරොත් එහෙම ලොම් පිණිස බැටුවන් විශාල වශයෙන් නැති කිරීම බොහෝ දුරට සඵල වී තිබෙන්නේ විද්‍යානුකූල පරීක්ෂණයන් තියෙනවා. ඒ කියන්නේ ඒ බැටුවන්ට එම ලොම් සැදීමේ ඒ ජානමය තත්ත්වයන් වර්ධනය කරලා තියෙනවා. ඉතින් ඒ අනුව සාමාන්‍ය අපි ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාවේ, නව ශ්‍රීලන්තයේ මේ ඉතා සතුටුදායක ලෙස මේ කරනවා මෙම කර්මාන්තය, මෙම ඒ කියන්නේ මේ බැටළු කර්මාන්තය. කෙසේ වෙතත් අද අපි කතා කරන්නේ ලෝක සත්ත්ව පාලනය යටතේ බැටළුවන් නැති කිරීම පිළිබඳව තමයි අපි කතා කරේ. ඉතින් අපි මාතෘකා තුනක් මුලදී හඳුන්වුවත් මෙම වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සත්ත්ව පාලනය යටතේ බැටළුවන් ඇති කිරීම සම්බන්ධව. ඉතින් අපි දැන් කතා කරා බැටළුවෝ මොන රටවලද හදන්නේ,
කුමක් සඳහාද හදන්නේ ඒ වගේම එම බැටළුවන් ඇති කිරීමට අවශ්‍ය කරන සාධක මොනවාද දේශගුණ කාලගුණික සාධක මොනවාද ඒ වගේම මොන වර්ගයේ බැටළුවන්ද ඇති කරන්නේ එමගින් ආර්ථිකයට හා ඒ ආහාර නිෂ්පාදනයට ඒ වගේම ලොම්පින්ස් කොහොමද බැටළුවන් ඇති කරන්නේ කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ අද. ඉතින් මේක බොහෝ දුරට වැදගත් වෙනවා භූගෝල විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ට පමණක් නෙමෙයි මේ වගේ කෘෂි ආර්ථික පමණක් නෙමෙයි සත්ත්ව පාලනයත් ලෝකයේ ඉතාමත්ම විශාල වශයෙන් කරනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් මට්ටමක් තමයි මේදී අපි උපවිත ගෙන මේ වීඩියෝ එකකින් ගෙනාවේ. ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකක් ගේනවා ඔබට ගවයන් නැති කිරීම සම්බන්ධව. ඊට පස්සේ අපි එම වීඩියෝ එකම කතා කරනවා කිරිපත්ති පාලනය සම්බන්ධව. එතකොට ලෝකේ කතා කරන සත්ත්ව පාලනය සම්බන්ධ වෙන දැනුම ඔබ වෙත ලැබෙයි කියලා අපි එතනින් හිතනවා. ඉතින් නැවත මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්. Thank you.